ආයුබෝවන්. ඔන්න පුතේ, ඔයාලට පොරොන්දු වෙච්ච විදිහටම සිංහල ව්‍යාකරණ පාඩම් පෙළක් අරගෙන තමයි අද මම ආවේ. 3 4 5 ශ්‍රේණිවල ඉගෙන ගන්න අපේ පුංචි දුල පුතාලා වෙනුවෙන් ව්‍යාකරණ පාඩම් පෙළක් ගෙන එන්න බලාපොරොත්තු වෙන් තමයි ගොඩක් දවස් ඉඳන්ම හිටියේ. ඉතින් මේ ව්‍යාකරණ පාඩම් පෙළ කිව්වහම අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. එතනින් වඩාත් වැදගත් වෙන්නේ මේ වාක්‍ය රටා ටික ඉගෙන ගන්න එක. වාක්‍ය රටා ඉගෙනගෙන ඒ වගේම උක්තානුක්ත සම්බන්ධය ඉගෙන ගන්න වෙනවා. ඒ වගේම අපට ව්‍යාකරණවලදී අක්ෂර වින්‍යාසය, අක්ෂර මාලාව, පිල්ලම්, විරාම ලකුණු, පද බෙදීම, උපමා මේ වගේ ගොඩාක් පාඩම් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතින් දුවේ පුතේ, අපේ පාඩම තමයි අද මුලින්ම කියලා දෙන්න හදන්නේ වාක්‍ය රටා. මේ වාක්‍ය රටා ඉගෙන ගන්න එක ඔගොල්ලන්ට සිංහල විෂයේදී ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම මේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට විතරක් නෙමෙයි 6 වසරේ ඉහළ අධ්‍යාපන කටයුතු වලට සාමාන්‍ය පෙළ, උසස් පෙළ වගේ විෂයන් වලදී ඔගොල්ලන්ට මේ සිංහල පාඩම ගොඩාක් වැදගත් වෙන පාඩමක්. ඉතින් මේ ව්‍යාකරණ පාඩම හොඳින් තේරුම් ගත්තොතින් එගතිකටම මේ පිළම් පාඩම් පෙළ බලලා හොඳින් මතක තබා ගත්තොතින් ඔගොල්ලන්ට සිංහල විෂය පිළිබඳ හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. අනාගතයේදී හොඳ ලේඛකයෝ වෙලා හොඳට පොත්පත් ලියන්න උනත් මේක උදව් වේවි. එහෙනම් මුලින්ම අද මම ඔයගලන්ට කියලා දෙන්නේ වාක්‍ය රටා. වාක්‍ය රටාවලදී වාක්‍යයක් හඳුනා ගන්න කලින් අපි උක්තය සහ ආඛ්‍යාතය කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න ඕනේ. ඔන්න මම මේ බෝඩ් එකේ ලියලා තියෙනවා උක්තය ආඛ්‍යාතය. යම්කිසි වාක්‍යයක අනිවාර්යයෙන්ම මේ කොටස් දෙක තියෙන්නම ඕනේ. මේ කොටස් දෙක පැහැදිලිව තියෙන වාක්‍යයක් තමයි අපි 3 4 5 ශ්‍රේණිවල පුංචි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මුලින්ම බලමු උක්තය කියලා කියන්නේ මොකක්ද කියලා. උක්තය කියන්නේ පුතේ යම් වාක්‍යයක වැඩේ කරන කෙනා. එයා කරන වැඩේට තමයි අපි ආඛ්‍යාතය කියලා කියන්නේ. අපි ආයිත් බලමු උක්තය කියන්නේ මොකක් හරි වාක්‍යයක වැඩේ කරන කෙනා. එයා කරන වැඩේට තමයි අපි ආඛ්‍යාතය කියලා කියන්නේ. මම උදාහරණ විදිහට ඔයගොල්ලන්ට මෙතන වාක්‍ය තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි පළවෙනි වාක්‍යය බලමු. ගෝවියා කුඹුර කොටයි. මේකේ උක්තය හොයාගන්නේ අපි මේ ක්‍රියාපදයෙන්, මේ කොටයි කියන එකෙන් ප්‍රශ්නයක් හදනවා. කොටන්නේ කවුද? කොටන්නේ කවුද? කොටන්නේ ගෝවියා. එහෙනම් ඔන්න ක්‍රියාපදයෙන් ප්‍රශ්නයක් ඇහුවහම ඒ කියවෙන්නේ උක්තය. කොටන්නේ කවුද? ගොවියා. එහෙනම් මේ වාක්‍යයේ උක්ත පදය තමයි ගොවියා. මම උක්තයට යටින් ඔන්න ඉරක් ඇන්දා. ඒ වාක්‍යයේ ආඛ්‍යාතය අපි හොයාගන්නේ කොහොමද? ගොවියා මොකද්ද කරන්නේ? කොටනවා. මෙන්න මේක තමයි එහෙනම් ආඛ්‍යාතය. ආඛ්‍යාතයට තවත් නමක් තමයි ක්‍රියාපදය. අපි මේ වාක්‍යය බලමු. ළමයි සෙල්ලම් කරති. සෙල්ලම් කරන්නේ කවුද? ළමයි. එහෙනම් ඔන්න මේ වාක්‍යයේ උක්ත පදය තමයි ළමයි. මේකේ ගොවියා කියන්නේ ඒකවචනයක්, ළමයි කියන්නේ බහුවචනයක්. උක්ත පදය තමයි ළමයි. ළමයි කරන වැඩේ මොකද්ද? සෙල්ලම් කරනවා. එහෙනම් මේ කරති කියන එක තමයි මේ වාක්‍යයේ ආඛ්‍යාතය. ඊළඟට අපි තුන්වෙනි වාක්‍ය බලමු. ගස සුළඟට වැණේ. වැණෙන්නේ මොකක්ද? ගස. එහෙනම් මේ වාක්‍යයේ උක්ත පදය තමයි ගස. ගස මොකද්ද කරන්නේ? වැණේ. එහෙනම් ඔන්න වැණේ කියන එක තමයි ආඛ්‍යාත පදය. දැන් ඔයාලට මේ වාක්‍ය තුන දිහා බැලුවහම පේනවා මේකේ තියෙන එක වචන පදයක්, මේකේ බහුවචන පදයක්, මේකේ අප්‍රාණවාචී, ඒ කියන්නේ පණ නැති පදයක් තමයි උක්ත පදයේ විදිහට අපි තෝරගෙන තියෙන්නේ. මම ඔයාලට වඩාත් හොඳින් දැනගන්න මේ වාක්‍ය තුනේම උක්ත පද යටින් ඉරියැන්දා. දැන් ඉතින් එහෙනම් ඕගොල්ලොන්ට තේරුම් ගන්න පුළුවන් උක්ත පදයක් කියලා කියන එක ප්‍රාණවාචී ඒකවචන පදයක් වෙන්නත් පුළුවන්, ප්‍රාණවාචී බහුවචන පදයක් වෙන්නත් පුළුවන්, අප්‍රාණවාචී ඒකවචනයක් හෝ අප්‍රාණවාචී බහුවචන පදයක් වෙන්නත් පුළුවන්. අපි කෙටියෙම කිව්වොතින් වාක්‍යයක උක්තය ලෙස පණ ඇති දෙයක් හෝ පණ නැති දෙයක්
එක්කෙනෙක් හෝ ගොඩක් පිහිටන්න පුළුවන්. දැන් ඉතින් මේ වාක්‍යයේ මේ උක්ත පදයට ගැළපෙන විදිහට තමයි ආඛ්‍යාත පදේ තියන්න ඕන. ආඛ්‍යාතය කියන්නේ මේ ක්‍රියාපදේ. ඒකත් අපි ඉගෙන ගන්න හරිම ලේසි වැඩක්. මේක ඔයාලට හිතුණට අමාරුයි කියලා මේක හුඟක් ලේසි වැඩක්. මම මුලින්ම අද ඔයගලන්ට කියලා දෙන්නේ උක්තය මම යෙදුන වැකි. මම ඒ නිසා ඒ පාඩම කියලා දෙන්න මේ වාක්‍ය ටික මේ බෝඩ් එකෙන් අයින් කරනවා. අපි අද ඉගෙන ගන්නේ උක්තය මම යෙදුන වැකි. අපි මාතෘකාව ලියමු. උක්තය මම යෙදුණු. යෙදුණු කියනකොට අපි ලියන්න ඕන මූර්ධජ ණයන්. යෙදුණු වැකි. මුලින්ම ඉගෙන ගන්නේ උක්තය මම යෙදුණු වැකි. මේකෙදී වර්තමාන කාල වාක්‍ය තමයි මම මුලින්ම කියලා දෙන්නේ. ඒ වර්තමාන කාල වාක්‍යවල මම, අපි, එක්කෙනෙක්, ගොඩක් මේ වාක්‍ය ක්‍රම හතරමද කියලා දෙන්න බලාපොරොත්තු වෙන නිසා මම පුංචි කවියක් ඕගලන්ට කියලා දෙනවා. මේ ටික මතක තියාගන්න. ඔන්න මේ කවිය බලමුකෝ. මම කිව්වොත් මී කියන්න, අපි කිව්වොත් මූ කියන්න, එක්කෙනෙකුට ඊ කියන්න, ගොඩක් වුණොත් තී කියන්න. ඔන්න මම මේක ඕගලන්ට මතක තියාගන්න මෙතනින් ලියනවා. මම කිව්වොත් මී කියන්න, අපි කිව්වොත් මූ කියන්න, එක් කෙනෙකුට ඊ කියන්න, ගොඩක් වුණොත් තී කියන්න. අපි දැන් මතක තියාගන්න ඕන මෙන්න මේ ටික. මම කිව්වොත් මී, අපි කිව්වොත් මූ, එක්කෙනෙක් වුණෝතින් ඊ, ගොඩක් වුණෝතින් තී. බලන්න කොච්චර ලේසිද කියලා මේක මතක තියාගන්න. මම, මී, අපි, මූ, එක්කෙනෙක්, ඊ, ගොඩක් වුණොත් තී. එහෙනම් අපි බලමු උක්තය මම යෙදුණු වැකි. දැන් මේ කවිය ඔයගලන්ට පාඩම් කරගන්න ඕන නම් වීඩියෝ එක පොඩ්ඩක් නතර කරලා කවිය ලියාගෙන පාඩම් කරගන්න. දැන් ඔන්න මම කියන්නේ ඒකවචන පදයක්නේ. ඒ මම කියන පදය අතීත කාලයෙන් යෙදුණත් වර්තමාන කාලයෙන් යෙදුණත් ඒ හැම වාක්‍යයකම අපි මියන්නේ ඉවර කරන්න ඕන. අපි කියන පදෙත් එහෙමයි. අපි කියන පදේ බහුවචන පදයක්. ඒක අතීතයෙන් යෙදුණත් වර්තමානයෙන් යෙදුණත් ඒක මූ අකුරෙම අවසන් කරන්න ඕන. දැන් ඔන්න මම වාක්‍යයක් ලියනවා. මම පාඩම් කරනවා. මම පාඩම් කරනවා. දැන් මේ වාක්‍යයේ කවුද මේ පාඩම් කරන්නේ? මම. උක්තය තමයි මම. මේ ලියලා තියෙන්නේ මං කතා කරනකොට භාවිතා කරන වාක්‍යයක්. අපි කතා කරනකොට තමයි මේ විදියට කරනවා, දුවනවා, කනවා, බොනවා, යනවා, කිය කිය කියන්නේ. ඉතින් මේ විදියට තියෙනකොට අපි මේක ලියන්නේ මම පාඩම් මෙන්න මෙන්නවා කියන අකුරු දෙක වෙනුවට අපි මේ අකුරු දෙක එහෙමම ලියලා මේ දෙක වෙනුවට අපි මී අකුර ලියනවා. ඔන්න බලන්න වෙනස් වෙන හැටි. එහෙනම් අපි වෙන එකක් බලමු. මම බත් කනවා කියලා. කනවා කියන ක්‍රියාපදය අපි ලියනකොට මේ නවා කියන අකුරු දෙක වෙනුවට කා මී කියලා තියෙනවා. එහෙනම් බලන්න කොච්චර ලේසියද කියලා. අපිට මේ විදිහට වාක්‍ය ලැබුණාම අපි මේක වර්තමාන කාල වාක්‍යයක්ද කියලා බලාගන්නේ මෙන්න මේ අපිට දීපු වාක්‍යයේ මෙන්න මේ අන්තිමට තියෙන නවා කියන අකුරු දෙකෙන්. නවා කියලා අකුරු දෙකක් එනවනම් කතා කරන භාෂාවෙන් දීපු වාක්‍යයක ඒක වර්තමාන කාල වාක්‍යයක් බව අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපි මෙන්න මෙහෙම වැඩක් කරමු. පුංචි වගුවක් ගහලා ඉස්සර වෙලා අපි ක්‍රියාපද ටික ලියන්න පුරුදු වෙමු. මේ පැත්තේ තියෙන්නේ කතා කරනකොට කියන වචන. ඒකට අපි කියන්නේ කතන බස. අනිත් පැත්තේ මල් ලියන්නේ ලියනකොට කියන ලියන වචන. ඒකට කියන්නේ අපි ලිඛිත බස. දැන් ඔන්න කතා කරනකොට කියනවනේ කනවා, අපි බොනවා, දුවනවා,
பணினவா, නටනවා. දැන් ඔන්න බලන්න මේ හැම එකකම අන්තිමට තියෙන විශේෂ වෙච්ච අකුරු දෙක නවා නවා. දැන් මම මොකද්ද කිව්වේ ඉස්සෙල්ල? නවා තිබුණොත් නවා වෙනුවට මී දාන්නකෝ. මෙන්න බලන්න කා. නවා වෙනුවට මී දැම්මා. කමි. බෝ. මී නවා වෙනුවට මී දැම්මා. දුව. නවා වෙනුවට මී දැම්මා. එහෙනම් දැන් පණිනවා කිව්වොත් අපි ඒක නිකම්ම හදාගන්න පුළුවන් අපිට පණිමි නටමි. මොන දැන් බලන්න ඕගලන්ට කොච්චර ලේසියෙන් මේ ක්‍රියාපද ටික ලිඛිත බසට හරවන්න පුළුවන්ද කියලා. අපි මතක තියාගන්න ඕන මේ අන්තිමට නවා ආවේ වර්තමාන කාලයේ වාක්‍යවලට කියලා. වර්තමාන කාලයේ ක්‍රියාපදවලට කියලා. දැන් අපි මේ ක්‍රියාපද ටික දාලා වාක්‍ය ටිකක් ගොඩනගන්න බලමු. මොන පළවෙනි එක? මම බත් කනවා. එහෙනම් දැන් අපි ලියන්නේ කොහොමද ඒක? මම බත් කමි. අපි වාක්‍ය ලියනකොට නැවතීම සිත දාන්න මතක තියාගන්න ඕන. මම වතුර බොනවා. අපි ඒක ලියන්නේ කොහොමද? මම වතුර බොමි. මම වේගයෙන් දුවනවා. අපි ඒක කොහොමද ලියන්නේ? මම වේගයෙන් දුවමි. දැන් ඔයාලට මේ විදිහට ඉතුරු ක්‍රියාපද දෙකටත් වාක්‍ය දෙකක් හදාගන්න පුළුවන්. දැන් ඔයාලට වැඩිදුර මේක මතක තියාගන්න ඔයාලා උදේ ඉඳන් හවස වෙනකම්ම කරන ක්‍රියාපද ටික ලියාගන්න කතන බස ලියන පැත්තේ. ඒක ලිඛිත බසට හරවලා අනිත් පැත්තේ ලියන්න. ඊට පස්සේ කතන බසෙන් වාක්‍යයක් හදලා ලියන්න. ඒක ලිඛිත බසට හරවන්න. මේ වගේ වාක්‍ය 10ක් විතර ලියනකොට ඔයාලට මේක හැමදාටම හොඳට මතක හිටීවි. එහෙනම් අපි ඊළඟ එක බලමු. උක්තය අපි යෙදුන වැකි. ඔන්න අපි ඊළඟට කරන්න යන්නේ උක්තය අපි යෙදුන වැකි. දැන් මම කිව්වනේ මම ඔයාලට කියලා දෙන්නේ අද වර්තමාන කාලේ වාක්‍ය ලියන්න කියලා. ඔන්න වර්තමාන කාලෙදී උක්තය අපි යෙදුනොතින් අර කවිය අපි කිව්වේ කොහොමද? මම කිව්වොත් මී කියන්න, අපි කිව්වොත් මූ කියන්න. ඔන්න එහෙනම් දැන් අපි මූ කියලා තමයි මේ ක්‍රියාපදේ හදාගන්න ඕන. අපි ලියමු බලන්න ඉස්සෙල්ල වගේම ක්‍රියාපද ටිකක්. කනවා, බොනවා, ලියනවා, දුවනවා, නටනවා, කරනවා. දැන් ඔන්න මං කිව්වනේ මේවා විශේෂ වෙච්ච අකුරු දෙකක් තියෙනවා කියලා. ඒ තමයි නවා. වර්තමාන කාලේ ක්‍රියාපද අඳුරගන්නේ අපි නවා කියන අකුරු දෙකේ. ඔන්න එහෙනම් දැන් නවා වෙනුවට අපි දානවනේ දැන් ඔන්න අපිනේ. එහෙනම් අපි මූ අකුරනේ දාන්න ඕන. අපි කිව්වොත් මූනේ. නවා වෙනුවට අපි මූ දාන්න ඕන. එහෙනම් ඔන්න කා මේ නවා වෙනුවට මූ. කමු. මෙතන බෝ නවා වෙනුවට මූ. බොමු. ලිය මූ. දුව මූ. නාට මූ. දැන් ඔයාලට තේරුණා අපි කියන වාක්‍යයක් දාලා ලියනව නම් මූ අකුරෙන් ඉවර කරන විදිහ. මේ කතා කරනකොට කියන විදිහ මෙන්න ඒක ලියන විදිහ. අපි එහෙනම් වාක්‍ය ටිකකුත් බලමු. මොන පළවෙනි වාක්‍ය අපි හදමු? අපි බත් කනවා. ඔන්න මේක දැන් වර්තමාන කාල වාක්‍යයක් බව තේරෙනුනේ නවා තියෙනුනේ. අපි ඔක හදලා ලියනවා. අපි බත් කමු. ඇයි මේ නවා වෙනුවටනේ මූ ආවේ? ඔන්න දෙවැනි එක ලියමු. අපි මෙතන තියෙන ක්‍රියාපද නැතුව මම වෙන ක්‍රියාපදයක් ගන්නම්කෝ. අපි පාසල් යනවා. ඔන්න නවා තියෙනවනේ. ඔන්න එහෙනම් අපි කිව්වොත් මූ අකුරෙන් එපැයි අවසන් වෙන්න. අපි පාසල් යමු. ඔන්න අපි තව එකක් බලමු. අපි ක්‍රීඩා කරනවා.
ඔන්න නවා කියලා තියෙනවනේ. ඔන්න හදන්නේ කොහොමද එහෙනම්? අපි ක්‍රීඩා කරමු. ඔන්න එහෙනම් දැන් ඔයාලට කැමති විදිහකට තව වාක්‍ය ටිකක් ලියාගෙන අපි කියන උක්තයේ යෙදුණු වාක්‍යත් හොඳින් මතක තියාගන්න පුළුවන්. ඔයාලා ඒකෙදිත් අර ඉස්සෙල්ල මම කියන කේදි වගේම කතන බස පැත්තට ඔයාලා උදේ ඉඳන් කරන ක්‍රියා ටිකක් ලියලා ඒ ටික ලිඛිත බසින් ලියලා ඒ ටිකට අදාළව වාක්‍ය 10ක් විතර ලියන්න. තනියෙන්ම තමන්ම වාක්‍ය හදාගෙන තමන්ම ලියන්න. එතකොට හොඳට මතක හිටිනවා. එහෙනම් අපි බලමු ඊළඟට කවිය තිබිච්ච ඊළඟ පදේ මොකද්ද? මතක් කරන්නකෝ. මම කිව්වොත් මී කියන්න, අපි කිව්වොත් මූ කියන්න. ඒ දෙකම දැන් කියලා දුන්නනේ. එක්කෙනෙකුට ඊ කියන්න. ඔන්න එහෙනම් දැන් එක්කෙනෙක්නේ. එක්කෙනෙක් කියන්නේ ඒක වචන. එහෙනම් ඊළඟට අපි බලන්නේ උක්තය ඒක වචන වූ වර්තමාන කාල වැකි. උක්තය ඒක වචන වූ වර්තමාන කාල වැකි. දැන් මෙතන ඒක වචන වෙනකොට ස්ත්‍රීලිංග පදයක් වෙන්නත් පුළුවන්, පුරුෂලිංග පදයක් වෙන්නත් පුළුවන්. ඒකෙදිත් අපි ඉස්සෙල්ල වගේම අගුවක් ගහගනිමු. කතන බස, ලිඛිත බස. කතන බස කියන්නේ දැන් මම කියලා දුන්නනේ, කතා කරනකොට කියන භාෂාව. ලිඛිත බස කියන්නේ අපි ලියනකොට භාවිතා කරන භාෂාව. ඔන්න දැන් අර විදිහමයි නවා එන්න එපැයි. ඔන්න කනවා, යනවා, කඩනවා, කොටනවා, උයනවා. දැන් ඔයාලා කැමති කැමති ක්‍රියාපද ටිකක් මේ විදිහට ලියාගන්න. දැන් ඉස්සෙල්ල වගේමයි මෙන්න බලන්න හැම එකේම අන්තිමට අර සුවිශේෂී අකුරු දෙක තියෙනවා. නවා 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 අයින් කරලා අපි දාගන්න ඕන ඊ අකුර. එහෙනම් කනවා නම් කයි, යනවා නම් යයි, කඩනවා නම් කාඩා ඊ, කොටනවා නම් කෝටා ඊ. සමහර ළමයි මේව ලියනකොට කොටනයි, කඩනයි, උයනයි කිය කිය ලියනවා. එහෙම නෑ. හොඳට මතක තියාගන්න මේ නවා කියන අකුරු දෙකම වෙනුවට තමයි ඊ දාන්නේ. ඉතුරු අකුරු දෙක තමයි මේ ලියන්නේ. මේ බලන්න උය කියන අකුරු දෙක ලියන්න ඕන. නවා කියන අකුරු දෙක වෙනුවට තමයි මේක දාන්නේ. ඔන්න ඔය විදිහට අපි ක්‍රියාපද ටික දැන් ගොඩනගා ගත්තා. අපි වාක්‍ය ලියමුකෝ. අම්මා බත් උයනවා. දැන් අම්මා කියන්නේ එක්කෙනෙක්නේ, ගැහණු එක්කෙනෙක්. ස්ත්‍රීලිංග ඒක වචන පදයක්. ඒක දැන් ලිඛිත බසින් ලියන්නයි යන්නේ. මේවා මොකුත් වෙනස් වෙන්නේ නැහැ. අම්මා බත් මෙතන විතරයි වෙනස් වෙන්නේ. ඌයයි නවා වෙනුවට ඊ දැම්මා. අපි බලමු වෙන එකක්. අපි බලමු මෙහෙම එකක්. යාළුවා සෙල්ලම් කරනවා. නම් මේවා මොකුත් වෙනස් වෙන්නේ නැහැ. යාළුවා සෙල්ලම් කරයි. එයි මේ නවා විතරයි වෙනස් වෙන්නේ. එහෙනම් දැන් මේ විදිහට ඔයාලට තව වාක්‍ය ටිකක් හදාගන්න පුළුවන් නේද? නැත්නම් අපේ වීඩියෝ එක ගොඩාක් දිග වෙනවනේ. එහෙනම් ඔන්න ඔයාලා මේ වගේ කැමති ක්‍රියාපද ටිකක් ලියලා ඒ ටික ඊ අකුරේන විදිහට ලිඛිත බසට හරවලා ඔයාලා වාක්‍ය 10ක් විතර එක්කෙනෙක් හඟවන පද ගොවියා, කුරුල්ලා, සමනලයා, ගිරවා, තාත්තා, බාප්පා, අමර, නැන්දා, වෛද්‍යවරයා ওই වගේ ඕන ඒක වචන නාම පදයක් දාලා ක්‍රියාපද ටික ඊ අකුරෙන් අවසන් වෙන විදිහට ලිඛිත බසින් වාක්‍ය ටික ලියන්න. ඔන්න එහෙනම් අපේ කවිය අන්තිම පදේ ගොඩක් වුණොත් තී කියන්න. ගොඩක් කියන්නේ අපි බහුවචන කියන එකනේ. එහෙනම් අපි ඊළඟට ඉගෙන ගන්නේ උක්තය බහුවචන වූ වර්තමාන කාල වැකි. බහුවචන කියන්නේ ගොඩක්නේ. ගොඩක් වුණොතින් තී වෙන්න ඕන. ඒකටත් ඉස්සෙල්ලා වගේම අගුවක් ගහගනිමු. ලිඛිත බස නෑ මේ පැත්තේ තියන්නේ අපි කතා කරන බස. ක
හතන බස ලිඛිත බස මොන මං කතන බසට ඉස්සෙල වගේම වාක්‍ය ටිකක් ලියනවා ක්‍රියාපද ටිකක් ලියනවා දුවනවා බොනවා නටනවා කරනවා යනවා ඔයාලට කැමති ක්‍රියාපද කරන දේවල් ඕන තරම් ලියා ගන්න. ඊට පස්සේ දැන් මේ මේත් ඔන්න බලන්න ඉස්සෙල්ල ඒව වගේම නවා නවා කියලා තියෙනවා. දැන් අපි මොකද කරන්නේ නවා වෙනුවට තී දානවා. ලිය නවා වෙනුවට තී. ලිය තී දුව තී බොති නටති කරති යති දැන් බලන්න මේ නවා වෙනුවට තමයි තී ආවේ අනිත් අකුර එහෙමම තියෙනු මේ දැන් මේ විදිහට ඔයාලට ඔන්න තී අකුර දාලා වාක්‍ය ටිකක් හදා ගන්න පුළුවන් දැන් අපි හදමු බලන්න වාක්‍ය ටිකක් ඔන්න පළවෙනි එක දැන් ගොඩක් වෙන්න එපැයි ඔන්න අපි ලියමු එහෙනම් ගොවියෝ ගොවියෝ බහු වචනයක් ගොවියෝ කුඹුරට යනවා ඔන්න නවා තියෙනවා කිසි තැනක් වෙනස් කරන්නේ නැහැ අපි අන්තිමට තියෙන ක්‍රියාපදේ විතරයි වෙනස් කරන්නේ ගොවියෝ කුඹුරට මෙන්න මේක මෙහෙම ලිව්වා මේ වෙනුවට තී ලිව්වා යති ඔන්න බලන්න කොච්චර ලේසිද කියලා ළමයි සෙල්ලම් කරනවා ඔන්න බලන්න අපි ඒක හදලා කොහොමද ලියන්නේ ළමයි සෙල්ලම් කරති අපි වාක්‍ය ලියනකොට නැවතීමේ තිත තියන්න නම් ඔන්න මතකම තියාගන්න ඕන හොඳද අම්මලා දරුවන් පෝෂණය පෝෂණය කියනකොට හරියට මෙන්න මේ විදිහට අකුරු ලියන්න ඕන පෝෂණය කරනවා හදලා ලියන්නේ කොහොමද අම්මලා දරුවන් පෝෂණය කරති දැන් මොන මං හිතන්නේ පුතාලට හරිම පැහැදිලිව තේරෙන්නේ නැති මේ වර්තමාන කාලයේ වාක්‍ය මං ක්‍රම හතරක් කියලා දුන්නා උක්තය මම යෙදුන වාක්‍ය උක්තය අපි යෙදුන වාක්‍ය උක්තය ඒකවචන වුණු වාක්‍ය උක්තය බහුවචන වුණු වාක්‍ය මං එකට කවියකුත් කියලා දුන්නා මම කිව්වොත් මී කියන්න අපි කිව්වොත් මූ කියන්න එක්කෙනෙකුට ඊ කියන්න ගොඩක් වුණොත් තී කියන්න දැන් මේක අනිත් පැත්තටත් අපි පාඩම් කරගන්න ඕන පුතේ මී කිව්වොත් මම කියන්න මූ කිව්වොත් අපි කියන්න ඊ කියන්නේ එක්කෙනෙකුට තී කියන්නේ ගොඩක් වුණොත් ඔන්න මං ආයි කියනවා මී කිව්වොත් මම කියන්න මූ කිව්වොත් අපි කියන්න ඊ කියන්නේ එක්කෙනෙකුට තී කියන්නේ ගොඩක් වුණොත් ඒ මොකද දන්නවද දැන් අපි වාක්‍යයක ක්‍රියාපදේ ලියන්න කලින් බලන්න ඕන මමද අපිද එක්කෙනෙද ගොඩක්ද කියලා ඒ අනුව තමයි මේ ක්‍රියාපදේ යොදන්නේ සමහර වෙලාවල් වලට අපිට උක්ත පදයේ හිස්තැන් පුරවන්න කියලාත් වාක්‍ය දෙනවා එතකොටදී අපි බලා ගන්න ඕන මී කියන්නේ කාටද මූ කියන්නේ කාටද ඊ වලින් කාටද කියන්නේ තී වලින් කාටද එතකොට ක්‍රියාපදයේ දිහා බලලානේ අපිට උක්ත පදේ හොයන්න වෙන්නේ එතකොට තමයි අපිට මේ පැත්තට පාඩම් කරගන්න එක ප්‍රයෝජනවත් වෙන්නේ දැන් එහෙනම් ඔන්න මම ඔයාලට හුඟක් සරලව කියලා දුන්නා මේ වාක්‍ය ටික හදන හැටි මම හිතන්නේ ඔයාලට හොඳට මේක අවබෝධ වෙන්න ඇති කියලා ඊළඟට අපි දෙවැනි වීඩියෝ එකෙන් බලමු අතීත කාල ඒකවචන ස්ත්‍රීලිංග පද ඒකවචන පුරුෂලිංග පද බහුවචන පද කොහොමද ක්‍රියාපද යොදා ලියන්නේ කියලා. එහෙමනම් අපේ පාඩම අද මෙතනින් ඉවර කරනවා. හැමෝටම බුදු සරණයි.